වීඩියෝ එකෙන් මම කතා කරන්නේ P series සහ integral test එක ගැන. ඒකට මුලින්ම අපි කතා කරමු P test P series එකක් කියන්නේ මොකද්ද කියලා. P series එකක් කියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ format එකකින් අපිට ලියන්න පුළුවන් නම්, يعني එකට n වල p power එක විදිහට අපිට ලියන්න පුළුවන් නම් series එකක්. ඒකට අපි මේ series එකට අර්ථ දැක්වීමක් දෙනවා P series එකක් කියලා. ඉතින් මෙතනදී p යන සංඛ්‍යාවක් කියලා ගත්තොත් p කියන්නේ constant එකක් කියලා ගත්තොත් මේක p series එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා p සමාන එක අවස්ථාවක් නැත්නම් එහෙමත් නැත්නම් බෙදීම n කියන series එක. මේක ඇත්තටම දැක්ක හාමොනික් series එකක් කියලා. ඉතින් මේ p series වල විශේෂ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ හාමොනික් series එකක් කියන්නේ. හාමොනික් series එකක් කියන්නේ p series වල විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ p සමාන එක අවස්ථාව තමයි හාමොනික් series එකක් අපිට බලා ගන්න පුළුවන් යනකට එන්නේ. හරි, එතකොට මේ දැන් p series කොහොමද අපිට converge වෙනවද diverge වෙනවද කියලා බලන්න. එතකොට අපි ඒකට කියන මේ කතා කරොත් හරි මේකදී අපිට කියනවා p series එක. ඒ කියන්නේ අපි කතා කරන p series එක converge වෙනවලු p විශාලයි 1ේදී. ඒ කියන්නේ අපිට p විශාලයි 1 වෙන අවස්ථාවක් තියෙනවා නම් මේ p series එක converge වෙනවා කියනවා. ඒ වගේමයි p series එක diverge වෙනවා කියනවා p සමානයි 1 හෝ කුඩයි 1 වෙන අවස්ථාවෙ. අපි බලමු ඒක ඇත්තද කියලා. ඉතින් අපි බලුවොත් p සමාන එක අවස්ථාවක් ගත්තොත් එක එක බෙදීම n කියන එක. එතකොට ඉතින් එක බෙදීම n අපි දන්නවා ඩයිවර්ජන් හාමොනික් සීරීස් එක කියලා, ඩයිවර්ජන් හාමොනික් සීරීස් කියලා. එතකොට අපි ගත්තොත් එකට වඩා වැඩි සංඛ්‍යාවක් ගත්තොත් n වර්ගය කියලා, එක බෙදීම n වර්ගය කියලා. එතකොට අපි මේක දන්නවා කන්වර්ජන් සීරීස් එකක් කියලා. ඉතින් මෙතනදී අපිට බලුවොත් p dai අවස්ථාව p කුඩා එක අවස්ථාව ගත්තොත් එතකොට අපිට පුළුවන් මේ අවස්ථාව ගන්න. එතකොට මෙතනදීත් ඇත්තටම අපිට එන්නේ divergent. ඉතින් ඊළඟට එන ප්‍රශ්න තමයි දැන් මේ theorem එක කොහොමද prove කරන්නේ කියන්නේ. මේ prove එකට අපි මේ prove එකට අපි use කරන දෙයක් තියෙනවා. use කරන test එක තමයි integral test එක. ඉතින් integral test එකෙන් තමයි මේක prove කරන්නේ. integral test is used මේකට. ඉතින් අපි අපිට අවශ්‍ය වෙන test එක තමයි integral test එක. ඉතින් ඊළඟට බලමු අපි integral test එක කියන්නේ මොකක්ද කියලා. මුලින්ම මොකද මේක අපි theorem එක prove කරන්න කලින් integral test එක දැනගෙන ඉන්න ඕනේ. integral test එක use කරන්න කලින් ඒකට නම් අපි දැන් බලමු integral test එක කියන්නේ මොකක්ද කියලා. හරි, ඉතින් integral test එකෙන් අපි කියන්නේ f කියන function එකක් තිබ්බොත් ඒක continuous positive decreasing function එකක් වෙන්න ඕනේ. මෙන්න මේ interval එකේ, ඒ කියන්නේ එකත් අනන්තයත් අතර interval එකේ අපිට තියෙනවා නම් f කියන function එක continuous සහ positive සහ decreasing වෙන, يعني මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් graph එකක් ඇන්දොත් ඒ function එක ඇත්තටම මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඒකතකොට මේකේ අපි continuous කියන්නේ අතර මෙන්න මේ වගේ දෙයකට. ඉතින් අපි දැන් මෙතනින් අපි function එක ගත්තාන් පස්සේ මෙතනින් කැඩිලා ආයි නැවතලා, ඒ කියන්නේ මෙතන ඉඳලා යනකොට නැවත කැඩීමක් සිදු වෙලා තියෙනවා නම් අපි මේකට කියනවා continuous නෑ කියලා. ඒකට මේක කිසිම, يعني දැන් අපි pen එක ගත්තොත් pen එකෙන් දිගටම ඇඳගෙන ගිහිල්ලා තියෙනවා. අපිට දිගටම ඇඳගෙන යන්න පුළුවන් නම් pen එක මෙතනදී මේක අඳින්න pen එක උස්සලා තියෙනවා. ඒ කියන්නේ මේක කන්ටිනියස් නැහැ කියන එක. එතන මෙතනදී pen එක ඉස්සීමක් සිදු කරලා නැහැ. ඒ කියන්නේ මේක කන්ටිනියස් ෆන්ක්ෂන් එකක්. ඒකට මේක පොසිටිව් ෆන්ක්ෂන් එකක් කියන්නේ අපි ෆන්ක්ෂන් එකේ ටර්ම්ස් ගත්තොත් ෆන්ක්ෂන් එකේ ටර්ම්ස් ඔක්කොම පොසිටිව් වෙන්න ඕනේ. ඒකට ඩික්‍රීසිං කියන්නේ අපි ගත්තොත් මේකේ අපි කන්සිඩර් කරොත් අපිට පුළුවන් මේකේ ඩිෆරෙන්ෂියේට් කරන්න, ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියේට් කරලා බැලුවාම ඒකේ උඩයි බිඳුව එනවනම් අපිට කියන්න පුළුවන් මේක ඩික්‍රීසිං ෆන්ක්ෂන් එකක් කියලා. එහෙම නැත්නම් අපේ ටර්ම්ස් ගත්තොත් ටර්ම්ස් අඩු වේගෙන යනවනම් අපිට කියන්න පුළුවන් ඩික්‍රීසිං ෆන්ක්ෂන් එකක් කියලා. ඉතින් මේවා ඔක්කොම සිදු වෙන්නේ ඇත්තටම 1 වලට පස්සේ. 1 වල ඉඳලා 1 වලට සමාන වෙන්නත් පුළුවන්, 1 වල ඉඳලා අනන්තය වෙනකන් යන සංඛ්‍යාවලට තමයි මේ ෆන්ක්ෂන් එක කන්ටිනියස් පොසිටිව් ඩික්‍රීසිං වෙන්න ඕනේ. හරි, එතකොට එහෙම වුණොත්
එහෙම ෆන්ක්ෂන් එකක් තෝරගත්තොත් an සමානයි fn වෙන විදිහට. එතකොට අපිට කියන්න පුළුවන් මේ an කියන සීරීස් එක කන්වර්ජ් වෙනවා if and only if. කියන්නේ මේ සීරීස් එක කන්වර්ජ් වෙන්නේ if and only if improper integral එක conversion වෙනවා නම්. කියන්නේ අපි කතා කරනවා දැන් මෙතනදී අපිට ගත්තේ ෆන්ක්ෂන් එක. කියන්නේ ෆන්ක්ෂන් එක continuous සහ progressive සහ decreasing function එක එක සහ අනන්තය අතර ඉන්ටර්වල් එකේ තියෙනවා කියලා අපි ගන්නවා. එතකොට අපි an select කරනවා fn විදිහට. ඒ කියන්නේ අපි an select කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි sorry fn select කර ගන්න ඕනේ an විදිහට. ඒ කියන්නේ අපි an සමාන fn විදිහට ගන්නවා. එතකොට an සමාන fn විදිහට ගන්නවා නම් අපේ series එක අපි කතා කරන series එක converge වෙනවා if and only if improper integral එක convergent වෙනවා. ඒ කියන්නේ improper integral එක convergent වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ series එක converge වෙනවා. අපි තෝරගත්තොත් f කියන function එක continuous positive decreasing වෙන එකත් අනන්තයත් අතර interval එකේදී. ඉතින් එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මේ improper integral එක convergent වෙනවා නම් අපිට කියන්න පුළුවන් කියලා series එක convergent වෙනවා කියලා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් improper integral එක divergence වෙනවා diverge වෙනවා නම් අපිට කියන්න පුළුවන් අපේ series එක diverge වෙනවා කියලා. ඉතින් මම මේ ඉන්ටග්‍රල් ටෙස්ට් එක මම මෙතනදි ප්‍රූව් කරන්න යන්නේ නැහැ. ඉන්ටග්‍රල් ටෙස්ට් එක යූස් කරලා මම p series එක කොහොමද ප්‍රූව් කරන්න කියලා පෙන්වන්නම්.